ඉතින් මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ overthinking ගැන. Overthinking කියලා කියන්නේ ඕනාවට වඩා ඕනම දෙයක් ගැන හිත හිත කාලය නාස්ති කරන එක. නැත්තම් යම් කිසි සිතුවිල්ලකට අහුවෙලා ඒ ගැනම විවිධ රූප අපේ හිතෙන් මවාගෙන විවිධ සිතුවීම් අපේ හිතෙන් මවාගෙන බය හිතෙන සහ ඍණාත්මක සිදුවීම් අපේ හිතෙන් මවාගෙන අපිව ඒ රාමුවට කොටු කරලා තියාගෙන මේ ගැනම හිත හිත කාලය නාස්ති කරගන්න එකට තමයි overthinking කියලා කියන්නේ. ඉතින් overthinking මේ ටොපික් එක ඕලගෙන්ම එක්කෙනෙක් ඉල්ලීම් කරපු ටොපික් එකක්. ඉතින් අද වීඩියෝ එකෙන් මම overthinking ගැන කතා කරන්නම් කියලා පොරොන්දු වුණා. සහ තව ගොඩක් ඉල්ලීම් තියෙනවා විවිධ මාතෘකා යටතේ ඔයාලට පැහැදිලි කිරීම කරන්න කියලා. අනිවාර්යෙන් මගේ ඉදිරියට එන වීඩියෝස් වලින් මම ඔයාලට හැම ඉල්ලීමකටම අදාළ වීඩියෝස් අනිවාර්යෙන් කරනවා. ඉතින් පටන් ගන්න කලින් දෙයක් මතක් කරන්න කැමතියි. මම මගේ වීඩියෝස් අප්ලෝඩ් කරන්නේ සෑම ඉරිදාවකම සහ සෑම බදාදාවකම පමණයි. සාමාන්‍ය ඕනෑම පුද්ගලයෙක්ට දවසට සිතුවිලි 6000කට වඩා අපේ මනසට එනවා. ඉතින් මේ සිතුවිලි විවිධාකාරව සිතුවිලි. අනාත්මක ඍණාත්මක සිතුවිලි නැත්නම් කරදරකාරී සිතුවිලි අපිට අනවශ්‍ය සිතුවිලි නැත්නම් අපේ ජීවිතය ගැන බය ගන්නවන සිතුවිලි මේ හැම එකක්ම වගේ අපේ ඔළුවට එනවා. overthinking වලින් වෙන්නේ මෙහෙම අනවශ්‍ය කරදරකාරී නැත්නම් මේ බය හිතෙන සිතුවිලි වලට පන පොවන එක සහ මේ සිතුවිලි අස්සේ රැඳිලා තව තවත් ඒකට අදාළ වූ සිතුවිලි නැත්නම් ඒකට අදාළ වන චිත්ත රූප අපේ හිතෙන් මවාගෙන ගැනම හිත හිත බය වෙවි නැත්නම් කරදර වෙවි මේ සිතුවිලි වලට පන පොවලා අපේ කාලය ගත කරන එක තමයි overthinking වලින් වෙන්නේ. මේක ඩ්‍රග් එකක් වගේ. ඒකට වැටුනොත් ගැලවීම ඉතාම අපහසුයි. ඉතින් මෙහෙම වුණාම පැය ගණන් අනවශ්‍ය සිතුවිලි වලට ඉඩ දීලා අපේ දවස, අපේ ජීවිතය, අපේ සතුට, අපේ කාලය මේ හැම එකක්ම අපි අතපස කරලා මගහැරලා දාලා මේ සිතුවිලි අස්සේ රැඳිලා ජීවත් වෙන්න ගන්නවා. ඉතින් මෙහෙම වෙන්නේ ඇයි? මෙහෙම වෙන්නේ අපේ මනසේ පාලනය අපිට නැති වුණාම, අපේ සිතුවිලි වල පාලනය අපිට නැති වුණාම, අපේ මනස අකීකරු වෙන්න වෙන්න, අප මනස අපේ සිතුවිලි අපිට අවනත නැති තරමට අපි overthink කරන්න ගන්නවා. හොඳට මතක තියාගන්න overthinking කියලා සුළුවට හිතුවට මේක ඇබ්බැහි වෙන දෙයක්. අපි හැමෝම කරන දෙයක්. overthinking වලින් දරුණුම පැත්තකට ගියාම උදාහරණයක් විදියට මෙහෙම දේවලුත් වෙන්න ගන්නවා. ආ පාරේ යන්න බයයි. ආ බස් එකක යන්න බයයි. පාරේ ගියොත් මොන හරි වෙයි. කවුරු හරි වාට කරදරයක් කරයි, හානියක් කරයි. බස් එකේ ගියොත් බස් එක පෙරළයි. නැත්තම් බස් එක හැප්පෙයි. ඉතින් මෙහෙම හිතලා ආ මැරෙන විදිය නැත්තම් ආගේ මලගෙත් ආ හිතෙන් මවාගෙන ඉවරයි. නැත්තම් ආ ආදරය කරන කෙනෙක් නැත්තම් ආට හිතවත් කෙනෙක් කොයි හරි ගමනක් යනවා නම් ඒත් ආ හිතනවා හැප්පෙයි, මැරෙයි, මොන හරි වෙයි කියලා ආ හිතෙන් හිත හිත කරදර වෙනවා. නැත්තම් හිතන්න ආ යම් කිසි දෙයක් පටන් ගන්න යනවා. නැත්තම් ආ යම් කිසි තීරණයක් යනවා. නැත්තම් ඔ අනාගතේ මෙහෙම තමයි ඉන්න ඕනේ කියලා හිතනවා නම් ඒත් ඔයාගේ මනසට අනවශ්‍ය ඔයා බය කරන ඍණාත්මක සිතුවිලි එන්න ගන්නවා. මේ එක්සෑම් එකෙන් ෆේල් වුණොත් මොනවා වේද? මට ඩිග්‍රී එකක් කරගන්න බැරි වුණොත් මොනවා වේද? මම සදාටම ගෙදරට වෙලා ඉඳීද? මේ ජීවිතේ ඉතාම පහළම තැන ඇදිලා වැටෙයිද? මේ වගේ ඉතාම අනවශ්‍ය සිතුවිලි අපේ මනසට එන්න ගන්නවා. සහ අපි ඒ අවස්ථාවට ගිහිල්ලා මේක යථාර්ථයක් හැටියට පිළිගෙන අපේ මනසෙන් මවාගෙන අපි ඒ තුල ජීවත් වෙලා කාලය නාස්ති කරන්න ගන්නවා. ඕනම දෙයක් ඔයා පටන් ගන්න ඔයා කැමති අලුත් දෙයක් ඔයා කරන්න ට්‍රයි කරන්න යද්දි ඔයාගේ මනසට සිතුවිලි එන්න ගන්නවා මේක පටන් ගන්න බෑ. පටන් ගත්තත් හරියන එකක් නෑ. නැත්තම් මම මගදිම ෆේල් වෙයි. සුමට මොනා කියද? මිනිස්සු හිනා වෙන්න ගනේවි. ඒත් මම පටන් ගන්න උනොත් මට අවශ්‍ය සල්ලි නෑ මගේ අතේ. මට අවශ්‍ය දේවල් නෑ මගේ අතේ. ඔහොම කී කිය ඔහොම හිත හිත ඔයා කරන්න ඕන දේවල් කරන්නෙත් නෑ. කාලය නාස්ති කරනවා පමණයි මේ සිතුවිලි වලට ඔයා ඉඩ දීලා ඔයාගේ ජීවිතේ ලොකු හරියක් මගහැරිලා යන තැනටම ඔයා හිතන්න ගන්නවා. නම් ඔයාගේ ජීවිතේ පොඩ්ඩක්වත් අදාළ නැති සිතුවිලිත් මගේ ඔළුවට එන්න ගන්නවා. මට කැන්සර් එකක් හැදුනොත් මොනවා වෙයිද? මට කැන්සර් එකක් තියෙනවද? මම මැරෙයිද? ජීවිතේ මට මොනවා වෙයිද? ඉස්සරහට මට මොනවා වෙයිද? මම තනියම ඉඳීවිද? දිගටම ඔය වගේ සිතුවිලි ඕන තරම් ඔයාගේ හිතට එන්න ගන්නවා. මේක මිනිස් ගතිය, මේක මිනිස් ස්වභාවය. කිසිම පාලනයක් නැති නැත්නම් අවනත වීමක් නැති සිතක මනසක ප්‍රධානම ලක්ෂණයක් තමයි overthinking කියලා කියන්නේ. මේකෙන් සදහටම මිදෙන්නේ කොහොමද? overthinking වලින් මිදෙන්න ඕන නම් කළ යුතු ප්‍රධානම සහ පළවෙනිම දේ තමයි ඔයා ඔයාගේ ජීවිතේ ගෙවන්න ඕන විදිහ ගැන හොඳට කල්ලරන් තීරණය කරන්නේ.
මේ වගේ ජීවිතයක් තමයි මට ගත කරන්න අවශ්‍ය ඒ වෙනුවෙන් මම කරන්න යන්නේ මෙවැනි දේවල් සහ මම කවදාවත් ෆේල් වෙන්නේ නැහැ කොච්චර බාධක ආවත් කොයි වගේ දේවල් වලට මුහුණ දෙන්න වුණත් කොච්චර අසීරු වුණත් මේ ගමන මම ෆේල් වෙන්නේ නැහැ දවසක මම ජය ගන්නවාමයි එන මේ සිතුවිල්ල ඔයාගේ හිතට තදින් කාවද්ද ගන්න සහ ඔයාගේ ජීවිතේ මේ රාමුව ඇතුළට ගේන්න මේකෙන් පිට ඔයාගේ මනස කොයි පැත්තට යන්න හැදුවත් ඔයාගේ සිතුවිලි කොයි පැත්තට ගිහිල්ලා ඔයාව බය කරන්න හැදුවත් මේ රාමුව තුල මේ ඉලක්කය තුල ඔයාව රඳව ගන්න මේක අත්‍යවශ්‍ය දෙයක් මේක කරන්න ඕන දෙයක් ඇයි කියලා කිව්වොත් අපි අලුත් දෙයක් කරන්න පටන් ගන්න ඕනෑම වෙලාවක අපේ ඊගෝ එක අපේ මනස නැත්තම් අපි හිටපු විදිහටම ඉන්න කියලා අපිට බාධා කරනවා ඔයා මේව කරොත් මෙහෙම මෙහෙම වෙයි කියලා අපිව බය කරනවා මෙහෙම බය කරන්නේ අපේ ඊගෝ එක ඒ අපි කලින් හිටපු විදිහටම ඉන්න ඕනේ කියලා හිතන ඒ පරණ ජීවිතේට අපේ ඊගෝ එක අපේ ශරීරය හැඩ ගැහිලා තියෙන්නේ. මේ ඊගෝ එකෙන් කරන්නේ ඔයාට බය හිතෙන ඍණාත්මක සිතුවිලි දීලා ඔයාව ඒ ඉන්න තැනම තියාගන්න හදන එක. ඉතින් මේකට අහු වෙන්න යන්න එපා. අලුත් තීරණයක් අරන් ඒ වෙනුවෙන් වැඩ කරන්න ගද්දි ටික දවසක් යනකම් මේ සිතුවිලි එන්න ගනී. ඔයාගේ මනසේ පාලනය, ඔයාගේ ශරීරයේ පාලනය ඔයාට හරියටින් තියෙනවා. ටික දවසක් යනකම් මෙහෙම ඍණාත්මක සිතුවිලි එන්න ගනීවි. ඒත් ඔයා කරන දේ නවත්තන්න එපා. ටික කාලයක් යද්දි මේ සිතුවිලි එහෙම් පිටින්ම නැති වෙලා ඔයාගේ ඈගෝ එකත් ඔයාගේ මේ අලුත් ජීවන රටාවට ඔයා මේ අලුතෙන් කරන දෙයට සපෝට් කරන්න පටන් ගන්නවා නැත්නම් උදව් කරන්න පටන් ගන්නවා ඔයාගේ ඊගෝ එකට ඕනේ ඔයාව නිතරම පරිස්සම් කරන්න. ඉතින් ඒ හින්දා තමයි මේ වගේ ඍණාත්මක අයිඩියාස් නැත්නම් ඍණාත්මක සිතුවිලි ඔයාගේ මනසට දාන්නේ අනාගතයටවත්. ඔයා අලුතෙන් කරන්න යන ඕනෑම දෙයකට ඔයාගේ ඊගෝ එකට බාධාවක් වෙන්න දෙන්න එපා. බය වෙන්න එපා. ඔයා කරන්න යන දේ අදිෂ්ඨානශීලීව කැපවීමෙන් දිගටම කරගෙන යනවාමයි කියලා ඉලක්කයක් තියාගන්න, අරමුණක් තියාගන්න ඔයාගේ ජීවිතය ඒ රාමුව තුළ රඳා පවත්වාගෙන කටයුතු කරගෙන යන්න. කළ යුතු ඊළඟ දේ තමයි මේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න. වර්තමාන මොහොත ඔයාගෙන් ගිලිහි යන ඕනෑම අවස්ථාවක අනවශ්‍ය සිතුවිලි ඔයාගේ ඔළුවට එන්න ඔයාම ඉඩ සලස්වලා දෙනවා. ඔයාගේ මනස ඔයාගේ සිතුවිලි අතීතයට යන්නත් පුළුවන්, අතීතයේ වේදනාත්මක මතක ආයෙත් ඔයාගේ ජීවිතයට ගේන්න පුළුවන් සහ අනාගතය ගැන බය ගන්නන සිතුවිලි නැත්නම් ඔයාගේ මනස හිත කරදරයට පත් කරන සිතුවිලිගේ ඔළුවට නිතරම ගේන්න ගන්නවා. ඒක තමයි කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ දැන් ඉන්න මොහොතේ නිතරම ජීවත් වෙන්න බලන්න. ඔයාගේ මනස අනවශ්‍ය තැනකට යන ඕනෑම වෙලාවක මම කල්පනා කරනවා මම දැන් ඉන්නේ මෙතන. මම දැන් ඉන්නේ මගේ කාමරේ මගේ ඇඳවල. සහ මම දැන් කරන්නේ මේ සිතුවිල්ලට වඩා ඉතාම වෙනස් දෙයක්. ඉතින් මගේ ફોකස් එක මගේ අවධානය තියෙන්න ඕනේ මම මේ කරන දේ තුල. මේ මොහොතේ මට කිසිම කරදරයක් නැහැ, මට කිසිම බයක් නැහැ, මට කිසිම බාධාවක් නැහැ කියලා මම මෙහෙම අනවශ්‍ය සිතුවිලි අතීතෙන් හෝ වේවා අනාගතයෙන් හෝ වේවා මගේ ඔළුවට එනවා නම් මං දැන් ඉන්නේ මේ වර්තමාන මොහොතේ කියලා නිතරම මතක් කරගන්නවා. ඉතින් මේක කරන්න පොඩ්ඩක් අමාරුයි. ඒ පුරුදු වුණාම මේක නිකම්ම හරියනවා. ඔයාගේ මනසෙන්ම කියනවා ඔයා ඉන්නේ මේ වර්තමාන මොහොතේ. ඇයි අනාගතය ගැන දැන් හිතන්නේ? ඇයි අතීතය ගැන හිත හිත දැන් දුක් වෙන්නේ? ඔයා දැන් ඉන්නේ මේ මොහොතේ. මේ මොහොතට ස්තුතිවන්ත වෙන්න, මේ මොහොත ඉතාම උපරිමෙන් විඳින්න සහ මේ මොහොතේ ජීවත් වෙන්න. අනාගතය ගැන හිතන්න ඕනේ තමයි. අනාගතය ගැන හීන මවන්න ඕනේ තමයි. ඒත් මේ තුල ගිහින් ජීවත් වෙන්න යන්න එපා. වර්තමාන මොහොත මග ඇරලා මේ තුල නිතරම ජීවත් වෙන්න යන්න එපා. අනාගතය ගැන හිතන වෙලාවට සුබවාදීව හිතන්න සහ නැවතත් මේ වර්තමාන මොහොතට ඇවිල්ලා මේ මොහොත විඳින්න. මේ මොහොත විඳිනවා නම් ඕවර්තින්කින් කියන දෙයක් ඔළුවට චුට්ටක්වත් ගෑවෙන්නවත් ළඟටවත් එන්නේ නැහැ. ඕවර්තින්කින් නවත්ත ගන්න කරන්න ඕනේ තවත් ප්‍රධානම දෙයක් තමයි මේ සිතුවිලි වලින් මේ ඕවර්තින්ක් කරන දේවල් වලින් ඔයාට ලැබෙන්නේ මොනවාද කියලා ඔයා හරියට ඔළුවට ගන්න. ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. වෙන්නේ ඔයාගේ කාලය නාස්ති වීමක් පමණයි. ඔයා යම් කිසි දෙයක් කරනවා නම් ඕ කරන්න ඉන්නවා නම් මේ දේවල් වලට බාධාවක් පමණයි වෙන්නේ. යම් කිසි දෙයක් කරගෙන ඉන්නවා නම් ඒ අතරතුර ඔයා ඕවර්තින්ක් කරන්න ගත්තා නම් ඒ අතරතුර අනවශ්‍ය දේවල් ගැන ඔයා හිතන්න ගත්තා නම් මේ කරන දේ අවධානය නැති වෙලා යනවා. ඉතින් කරන වැඩෙත් හරියට වෙන්නේ නැහැ. ඔයා අනවශ්‍ය දේවල් ගැන හිත හිත කාලය නාස්ති කරලා අන්තිමට එන රිසල්ට් එක එන්නේ අපිට අනවශ්‍ය විදිහට, අපිට හොඳක් වෙන්නේ නැති විදිහට. දැන් ඔයා කරන්න යන හැම දෙයකටම මේ ඕවර්තින්කින් කියන එක ලොකු බාධාවක්. ඉතින් ඒ හින්දා තමයි ඕවර්තින්කින් වලින් ලැබෙන දෙයක් නැහැ. ඕවර්තින්කින් වලින් වෙන්නේ ඔයාගේ කාලය ජීවිතේ නාස්ති වීමක් පමණයි. මේක හරියට ඔළුවට ගන්න. වීඩියෝ එක පටන් ගද්දි කිව්වා සාමාන්‍ය මිනිස්සෙක්ට දවසකට සිතුවිලි 6000කට වැඩි ප්‍රමාණයක් අපේ
මනසට එනවා කියලා. ඒත් එක්ක මම කලින් වීඩියෝස් වලදී පැහැදිලි කරා අපේ සිතුවිලි වලින් අපේ ජීවිතය නිර්මාණය වෙනවා කියලා. ඉතින් මෙහෙම 6000ක් සිතුවිලි අපේ ජීවිතේ එනවා නම් මේ 6000න් 3000ක්, 4000ක්, 5000ක් තියෙන්නේ ඍණාත්මක සිතුවිලි නම් අපේ ජීවිතේ හැඩගැහෙන්නේ මේ ඍණාත්මක විදියට නැත්තම් මේ බය හිතෙන විදියට නැත්තම් කිසිම පළක් නැති විදියට. ඉතින් ඔයාගේ සිතට එන මේ සිතුවිලි 6000න් අඩුම තරමේ සිතුවිලි 4000ක්වත් ධනාත්මක විය යුතුමයි. ඔයාගේ ජීවිතය, ඔයාගේ අනාගතය ඉතාම ලස්සන ධනාත්මක විදියට හදාගන්න නම් වාරෙන් ඍණාත්මක බය හිතෙන අනවශ්‍ය සිතුවිලි වලට වඩා ඔයාට උදව් වෙන ධනාත්මක ලක්ෂයක් තියෙන සිතුවිලි වලට පණ පොවන්න ගන්න. එතකොට තමයි ආකර්ෂණ නීතියත් හරියට වැඩ කරන්නේ. ඔයාගේ වයිබ්‍රේෂන් එකත් ඉහළ මට්ටමක තියෙන්නේ. ඔයාගේ කාලෙත් නාස්ති නොවෙන්නේ. අපේ සිතුවිලි වලින් අපේ ජීවිතය නිර්මාණය වෙනවා කියන එක සහතික ඇත්ත. මම හොඳ මදි, මේක මට කරගන්න බෑ කියලා සිතුවිල්ලක් ඔයාගේ මනසට ආවා කියලා හිතන්න. මෙහෙම එද්දී ඔයා එක ධනාත්මක සිතුවිල්ලක් දාලා මේ ඍණාත්මක සිතුවිල්ල ඔයාගේ මනසෙන් අයින් කරගන්න. මම හොඳ මදි, කවුද එහෙම කියන්නේ? මම හොඳට මැති, මට ඕන දෙයක් කරන්න පුළුවන්, මට හැකියාව තියෙනවා. ඇයි මට මෙහෙම හිතෙන්නේ? මම මාව හැමදාම දියුණු කරගන්නවා. මම දන්නේ නැති දෙයක් තියෙනවනම් මම ඒ දේවල් ඉගෙන ගන්නවා. මම හොඳට මැති, මට මේ දේ අනිවාර්යෙන් කරන්න පුළුවන්. මට බෑ කියලා කවුරු කිව්වත් මට පුළුවන් කියලා මං හොඳටම දන්නවා. ඉතින් මම මේ දේ අනිවාර්යෙන් කරනවා සහ කරලා අනිවාර්යෙන් ජය ගන්නවා කියලා ඔය වගේ ධනාත්මක සිතුවිල්ලක් ඒ මැදට දාලා මේ ඍණාත්මක සිතුවිල්ල එහෙම් පිටින්ම අයින් කරලා දාන්න. පුරුදු වෙන්න, දවසින් දවස පුරුදු වෙන්න. ඍණාත්මක සිතුවිල්ලක් මනසට ආපු ගමන් ඒක අල්ලලා අයින් කරලා දාන්න. Overthinking නවත්ත ගන්න මම කරපු තවත් ප්‍රධානම දෙයක් තමයි silent meditation. ඒ කියන්නේ කාමරේ හෝ වේවා ඔයාට පහසු ඕනෑම තැනකට ගිහිල්ලා මනස සංසුන් කරගෙන මේ වටින් පිටින් ඇහෙන දේවල් කිසි දෙයකට හිත යොමු කරන්නේ නැතුව ඔයා මේ මොහොත, මේ වර්තමාන මොහොත තුල රැඳිලා ඔයාගේ මනස පාලනය කරන්න ඉගෙන ගන්න එක. ඉතින් මෙහෙම කරන්න මට උපකාරී වුණ ඉතාම වැදගත් දෙයක් තමයි ඉටිපන්දම් නැත්තම් පහනකට පුළුවන් ඉටිපන්දමක් නැත්තම් පහනක් අරන් මේක පත්තු කරලා දැල්ල දිහා බලලා භාවනා කරන්න පටන් ගන්න. මේ දැල්ල ફોකස් කරලා භාවනා කරන්න පටන් ගන්න. ඊට කියන්න ඕනේ තවත් වැදගත් දෙයක් තමයි අපේ මේ S2 ඇරිලා තියෙන ඕනෑම වෙලාවක සහ අපේ මේ S2 මූව් වෙන අරහෙට මෙහෙට යන ඕනෑම වෙලාවක අපේ මනසට තුවිලි එන ප්‍රමාණය වැඩි. ඒත් අපේ මේ S2 යම්කිසි දෙයකට ફોකස් වෙලා තියෙනවා නම් ඒකටම විතරක් අවධානය යොමු කරලා අපිව ඒ මොහොතේ රඳා පවත්වා ගන්නව නම් අපේ මනසට සිතුවිලි එන එක ශීඝ්‍රයෙන් නවතින්න ගන්න. අපේ මනස එහෙම්මම සංසුන් වෙන්න ගන්නවා. ඉතින් මේ කැන්ඩල් මෙඩිටේෂන් නැත්නම් සයිලන්ට් මෙඩිටේෂන් එකෙන් කරන්නේ ඔයාගේ මනස, ඔයාගේ සිතුවිලි ඔයාට අවනත වෙන්න ඉඩ සලසන එක. හා ඔයාගේ ફોකස් එක, ඔයාගේ අවධානය වැඩි දියුණු කරන එක. දවසට විනාඩි 5ක් නැත්නම් 10ක් කරත් හොඳටම ඇති. හිතන්න ඔයා විනාඩි 5ක් තිස්සේ මේ දැල්ල දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ඔයා ඇස් වැහුවම මේ දැල්ල නිකම්ම මේ කරු වලින් ඔයාට පේන්න ගන්නවා. ඉතුරු විනාඩි 5 මේ දැල්ල දිහා ඔයාගේ මනසින් බලාගෙන, මේ මනසින් පේන මේ රූපය දිහා බලාගෙන භාවනා කරන්න පටන් ගන්න. ඉතින් මේක ඉතාම අනර්ග භාවනාවක්. ඉදේ මනසේ පාලනය, සිතුවිලි වල පාලනය නැවතත් මගේ යටතටපත් කරගන්න ඉතාම දැඩි ලෙස උපකාරී වුණ භාවනාවක්. ඉතින් කරලා බලන්න, සතියක් දෙකක් යද්දී අනිවාර්යයෙන්ම ඔයාලටත් මේකේ රිසල්ට්ස් බලා ගන්න පුළුවන් වේවි. මම ඕවර්තින්කින් නවත්ත ගත්තේ ඔය කියපු දේවල් කරලා. මේ දේවල් හරියට කරා නම් අනිවාර්යයෙන් මේ දේවල් වැඩ කරනවා. මේ දේවල් ජීවිතේ ඉතාම වැදගත්. අපේ ජීවිතේ ක්‍රමක්‍රමෙන් ඉතාම දියුණු තැනකට ගෙනියන්න ගොඩක් වැදගත් සහ ගොඩක් ප්‍රයෝජනවත් දේවල්. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යමක් ඉගෙන ගත්තා කියලා. ඔයාලගේ ජීවිතේ පොඩ්ඩක් හරි මේ වීඩියෝ එකෙන් උපකාරයක් වුණා නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න සහ මගේ ඊළඟ වීඩියෝ එක නැකන් රැඳින්න. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ ආකර්ෂණ නීතිය යොදාගෙන ඕනෑම රැකියාවක් අපේ ජීවිතයට ආකර්ෂණය කරගන්නේ කොහොමද කියලා සහ මම මගේ ප්‍රථම රැකියාව එක්සත් අරාබි එමීර් රාජයෙන් ගත්තේ කොහොමද, නැත්නම් මගේ ජීවිතයට ආකර්ෂණය කරගත්තේ කොහොමද කියලා මම ඔයාලට හරියටම කියලා දෙන්නම්. ඉතින් දිගටම රැඳින්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලව හම්බ වෙනකන් ආදරෙන් සහ පරිස්සමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.